නව කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වන්නට පටන් ගත්තා සිට ඇඳුරි නීතිය පැනවීම නිසා අනෙක් ශ්‍රී ලාංකිකයන් සේම මීගමුවේ පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි බිට්‍රෝ ප්‍රනාන්දු මහතාද නිවසටම වී කල් ගෙව්වා බොහෝ දිනකට නිවසට වී සිටීම මහා කම්මැලිකමක් පාළුවක් ලෙස දැනුණත් බිට්‍රෝ ප්‍රනාන්දු මහතාට නම් එය බොහෝ විනෝදජනක කරුණක් වුණා ඒ මැක්ස් නම් වූ සුනක සුරතලාගේ ආදරය නිසායි බිට්‍ර මහතා ආදරයට මැක්ස්ට කතා කළේ ලොකු පුතා කියයි. එනම් මේ ගෙදර මැක්ස් හැදී වැඩුණේ දරුවෙකු ලෙසින්. කුඩා කල සිට අවුරුදු 10ක් මේ ගෙදර ජීවත් වූ ලොකු පුතා ගැන අසල්වැසියන්ටද හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා ලොකු පුතාට කාගෙන්වත් කරදරයක් හිරිහැරයක් වුණේ නැහැ. සෝබාදහම් මෑණියෝ ලෝවාසී මිනිස් ප්‍රජාව වෙත කොරෝනා වෛරසයේ මුදාහැර ඔවුන් නිවාස අඩස්සියේ රඳවා සතා සිව්පාවට ගහකොළට නිදහසේ සිටින්නට ඉඩහැරියත් මැක්ස්ට නම් ඒ නිදහස ලබා දෙන්නට බිට්‍රෝ මහතා කැමති වුණේ නැහැ. ඒ මිනිසා නම් වූ උස්සූ මනසක් ඇති සතා ගැන කිසිම විශ්වාසයක් තිබීමට නොහැකි නිසායි. එහෙත් ඒ බවක් නොදන්නා ලොකු පුතා එළියට යන්නට දකින දකින පඳුරු වලට අඬ උස්සමින් නිදහසේ පාර දිගේ දුවන්නට බෙහෙවින්ම ප්‍රිය කළා. ඒ බව කියමින් නිතර නිතර ඉල්ලීම් දැකලා. මොහුගේ මේ ඉල්ලීම් වලට බිට්‍රෝ මහතා ඉඳහිට අවස්ථාව ලබා දුන්නා. එදා පසුගිය වෙසක් පොහොදා එනම් 7 වෙනි දිනයයි. එදින උදේ බිට්‍රෝ මහතා සමග මිදුලට ආ ලොකු පුතා කේන්ද්‍රීගාමින් ඇඟේ දැවටිමින් ගේට්ටුව දෙස බලන්නට උනේ අදවත් මාව චුට්ටක් එළියට යවනවා දැයි අසන්නාසෙයි. ගේට්ටුව විවර කොට පාර දෙස බැලූ බිට්‍රෝ මහතා ලොකු පුතාට එළියට යන්නට ඉඩ දුන්නේ පාර පැත්ත පළාතක කිසිවෙක් දකින්නට නොඋනිසයි. දකින දකින පඳුරු වලට අඬ ඉසීම සුනක සංහතිය සිරිතයි. එය ඔවුන්ට ඥානවලින් ලැබුණ දායාදයක් බඳුයි. එදාද සුපුරුදු පරිදි අඬ උස්සමින් තාප්පයිනට ගස්වලට මුත්‍රා කරමින් දිව ගිය ලොකු පුතා යලි එනතුරු බිට්‍රෝ මාතා මිදුලට වී බලා සිටියේ ගේට්ටුව වසා දැමීමටද අවසි නිසායි. ලොකු පුතා එළියට ගොස් විනාඩි 5ක් පමණ ගත වෙද්දී එකවරම ඇසුණු පිපුරුම් හඬින් බිට්‍රෝ මහතා තිගැස්සී ගියා. ඒ සමගම ගේට්ටුවෙන් එළියට දිව ගිය බිට්‍රෝ මහතා දුටුවේ ලොකු පුතා වේගයෙන් දිවේ නායුරුයි. ලේ විදින තුවාල සහිතව දිවා ලොකු පුතා ගේට්ටුව අසල ඇද වැටි පණා දින්නට වුණා. දෙයියනේ ලොකු පුතාට කවුද වෙඩි තිබ්බේ? ලෙසින් බිට්‍රෝ මහතා කෑ ගසන්නට වූ අතර විනාඩි කිහිපයක් පණ ඇද්ද ලොකු පුතා සදහටම දිනෙත් පියාගත්තේ බිට්‍රෝ පවුල මෙන්ම අසල්වැසියන්ද බීතියට පත් කරවමින්. අනතුරුව මේ බව මීගම පොලිසියට දැනුම් දීමට බිට්‍රෝ මහතා කටයුතු කරා. මෙම විමර්ශන සඳහා මීගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උදේ කුමාර වුඩ්ලර් මහතාද පැමිණි අතර වෙඩි තබා මැක්ස් ඝාතනය කිරීම සැකපිට බිට්‍රෝ මහතාගේ අසල්වැසියෙකු විශ්‍රාමික පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගන්නේ සාක්ෂි රැසක් එකතු කර ගැනීමෙන් අනතුරුවයි. එහෙත් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා සිටියේ තමන් සුනකයෙකුට වෙඩි නොතැබූ බවත් තමන් සතුව ගිනි අවියක්ද නොමැති බවයි. මේ පොලිස් අධිකාරීවරයා සේවයෙන් විශ්‍රාම ගොස් තිබුණේ මීට මාසයකට පෙරයි. අවසන් වරට පොලිස් මූලස්ථානයේ සේවය කර තිබූ මොහු නීතියට වෙට්ටු දැමීම හොඳ හැටි දන්නා බව අමුතුවෙන් කිව යුතු නැහැ. වෙඩි තැබූ ගිනි අවිය සොයා ගැනීමට පොලිසිය මොහුගේ නිවස සෝදිසි කළ අතර එය හමු නොවූ බැවින් අධිකරණයට කරුණු වාර්තා කොට සෝදිසි වරෙන්තුවක් ලබාගෙනම තවදුරටත් නිවස සෝදිසි කරන්නේ එය වඩාත්ම නීත්‍යානුකූල වන නිසායි. එහෙත් මුළු නිවසත් අවට සෝදිසි කළත් වෙඩි තැබූ ගිනි අවිය සොයා ගැනීමට හැකි වුණේ නැහැ. ලොකු පුතාට වෙඩි තැබුවේ වායු රයිපැලයකින් යයි සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුවත් වෙඩි තැබූ අවිය කුමක්ද යන්න තවමත් තහවුරු කරගෙන නැහැ. එබැවින් වෙඩි තැබූ අවිය කුමක්ද තහවුරු කර ගැනීම සඳහා රසපරීක්ෂක වාර්තාවක් කැඳවීමටද විමර්ශන කණ්ඩායම කටයුතු දා තිබෙනවා. මේ අතර අත්අඩංගුවට ගැනුණු විශ්‍රාමික පොලිස් අධිකාරීවරයාට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 411 වන වගන්තියට අනුව නඩු පැවරීමට පොලිසිය කටයුතු කළා. මීගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොහුට ඇපනියම වුණා. එනම් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මොහු මුදා හැරිය අතර නඩුව මෙම මාස 18 වෙනිදා යලි කැඳවීමට නියම කෙරුණා. දණ්ඩ නීති සංග්‍රහයේ 411 වගන්තිය යටතේ පැවරූ නඩුවකින් වැරදිකරු බව ඔප්පුව හොත් ලැබිය හැකි දඬුවම් මෙසේයි. එම වගන්තියට අනුව සතෙකු මරණයට පත් කිරීම, අංග විකල කිරීම ප්‍රයෝජනවත් නොවන විදිහට බාධාවක් හිංසාවක් කරන්නේ නම්, ඉන් සතෙකු විනාශ වන්නේ නම්, ඒතනත්තා අවුරුදු 2ක කාලයකට බන්ධනාගාරගත කිරීම,
දඩයක් නියම කිරීම මේ දෙකෙන්ම දඩුවම් කළ යුතුයි. ලොකු පුතා මිය ගියා. ඒ බිට්‍රෝ මහතා ඇතුළු පවුලේ සියල්ලම දුකටපත් කරවමින් දැඩි වේදනාවකට පත්ව සිටින බිට්‍රෝ මහතා මාධ්‍ය හමුවේ මෙලෙස පවසා සිටියා. මම් පාරට ගිහින් බලද්දී ලොකු පුතා ලේ පෙරාගෙන දුවගෙන ඇවිත් ගේට්ටුව ළඟ ඇද වැටුණා. බඩ පැත්තකින් ලේ විද්දනවා. පාරේ කවුරුත් පේන්න හිටියේ නැහැ. පස්සේ ලොකු පුතා දුවගෙන ආපු ලේ පාර දිගේ ගිහින් බැලුවා. බලද්දී අපේ ගෙවල් ළඟ ඉන්න මම හිතන්නේ හිටපු එස්පී කෙනෙක්. ඒ ගේ ළඟ ඉඳලා ලේ වැටලා තිබුණා. එයාට හැර තුවක්කු තියාගෙන ඉන්න වෙන කාටවත් හයියක් නැහැ. අවුරුදු 10ක් තිස්සේ දරුවෙකු වගේ හදපු මේ සතාට වෙඩි තියලා මරලා දැම්මේ ඇයි? කකුලක් හරි කඩලා ඉතුරු කරා නම් අපි සනීප කරගන්නවනේ. බිට්‍රෝ මහතා මෙලෙස පවසා සිටියේ හැඬු කඳුලින්. මීට වසරකට පෙරද මීගමේ සුනක ඝාතනයක් ගැන වාර්තා වුණා. චාලි නම් වූ ඒ සුරතලා මරා දමා තිබුණේ කූඩුවේ සිටියදී පෙට්‍රල් දමා ගිනි තැබීමෙන්. එම ඝාතනයේද සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තාත් අවසන් අඩු තීන්දුව කුමක් දැයි දැනගන්නට ලැබුණේ නැහැ. මිනිසාගේ සම්භවය ඇති උදා සිටම මිනිසා අසල සිටි එකම ජීවියා වූ යේසුනකෙයයි. ඈත ගල් යුගයේ සිට මේ දක්වාම මිනිසා අතහැර නොගිය එකම මිතුරාද සුනකයාම පමණයි. සතෙක්ට ආදරය කරන්න බැරි අයෙකුට මේ ලෝකයේ කිසිම කෙනෙකුට ආදරය කිරීමට නොහැකි බවට කියමනක්ද තියෙනවා. එය සත්‍යයක්. මන්ද වචනයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැති මිනිසාගේ පිහිටක් නොමැතිව ජීවත් වීමට අපහසු සුනකයාට ආදරය කිරීමට දෙවරක් සිටීමට අවශ්‍ය වන්නේ නැහැ. අද ලෝකවාසී ප්‍රජාවෙන් 99%කගේම ආදරණීය සුරතලා බවට සුනකයා පත්ව ඇත්තේ ඒ සතාගේ ආදරයේ ස්ථිර බව හොඳින් වැටහීම නිසායි. ඉදිරි 1% නිසා අද ලෝකයේ සුනක ප්‍රජාවට අත්විඳින්නට සිද්ධ වෙන දුක් ගැහැට නිමක් නැහැ. බුදුන් වහන්සේ මෙන්ම ජේසුස් වහන්සේද සියලු සත්වයින්ට ආදරය කරුණාව දක්වන ලෙසත් උන්ට පිහිටවන ලෙසටත් දේශනා කොට තියෙනවා. මේ දහම පිළිගන්නන්සේම උපතින්ම සියලු සත්වයන් කෙරෙහි සෙනෙහස ඇත්තුන් සුනකයන්ට පමණක් නොව මුළු සත්ව සංහාරයටම ආදරය දක්වන අයරු අප දැකලා තියෙනවා. මේ කිසියම් ක්‍රමයකට සත්ව කරුණාව ඇති නො වූ පුද්ගලයන්ගෙන් සතුන්ට සිදුවන හිංසා පීඩාවල නිමක් නොවන බව අමුතුවෙන් කිවිය යුතු නැහැ. වෙසක් පොය දවසේ මීගමෙන් අසන්නට ලැබුණේද එවැනි සත්වයන්ට වෛර කරන අදම මිනිසෙකු කළ පාපකාරී ක්‍රියාවක්. වෙඩි තබා සුනකයෙකු ඝාතනය කළ බවට විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ල වෙද්දී හංවැල්ල පොලිසියේ ස්ථානාධිපති අශෝක රණබාහු මහතා කරගෙන යන සත්ක්‍රියාවක් ගැන අසන්නට ලැබුණා. ඒ මෙරට්ට ඇඳිරි නීතිය පැන වූ දා සිට මේ දක්වා නොකඩවා දිනපතාම ප්‍රදේශයේ සැසරන වීදි සුනකීන්ට ආහාර ලබා දීමයි. මේ පිළිබඳව ඔහුගේ විමසූ විට ඔහු පවසා සිටියේ අසරණ සතුන් කුසගින්නේ දැයි හැඟෙද්දී තමාට ආහාර ගැනීමට සිත ඉඩ නොදෙන බවත් සතුන්ට ආහාර පාන ලබා දීම තමන්ගේ විනෝදාංශයක් බවත්ය. මෙලොව වෙසෙන මිනිසුන්ගෙන් 20%ක්වත් විනෝදාංශය ලෙස සතුන්ට සැලකීම වීදිසුනකීන්ට ආහාර ලබා දීම වැනි දෑ තෝරාගන්නේ නම් කෙතරම් අගනේද? ලිපිය තක්සිලා ජයසේකර. උපුටා ගැනීම පුවත්පතකින්. මේ වීඩියෝව හැකිතාක් හැම කෙනෙකුටම දැනගන්න පුළුවන් තරම් ෂෙයා කරන්න.